මේ මිනිසුන්ගේ ෆෝන් එක ක්ලෝන් කරනවා. ෆෝන් කරනාට පස්සේ අපි කතා කරන කෝල් හිස්ටරි එකේ ඉඳලා WhatsApp, එතකොට Facebook, එතකොට අපේ බැංක් ඩීටේල්ස් ඒ සියලුම දේවල් ඒගොල්ලෝ වෙනම ෆෝල්ඩ් එකක් යටට දාගන්න. මේ ඡායාරූපයේ සිටින මම නම කියන්නේ නැහැ. ඒකෙන් මගේ දරුව දෙන්න ඉස්කෝලේ යන්න පවා බෑ කියන තත්ත්වයට පත් වුණා. මම 41,000ක ණය මුදලක් අරන් තියෙන්නේ. දැන් මම 18,400 ගානේ වගේ එච්චර ගානක මාස 7ක් 30 ගෙවලා දැන් අද වෙනකොට ගෙවන්න තියෙනවා 131,000ක්. වෙනේකොත් රෙජිස්ටර් නම්බර්ස් නෙමෙයි. දැනට ඇප් වගේක් තියෙනවා. ඒ ඇප් වලින් තමයි මේගොල්ලෝ ඒ නම්බර්ස් අරගෙන කෝල් කරන්නේ. මේ ආයතන ලංකා නීතියට විශාල වරදක් කරනවා. මේ දවස්වල අපි සමාජ මාධ්‍යයට කියම දකින්න ලැබෙන සුලභ දෙයක් තමයි මේ ෂණික ණය දෙන ඔන්ලයින් ඇප්. ගන්න හරිම ලේසුණාට මේවා ගෙවා ගන්න ගියාම නම් කොටිවලිගේ එල්ලුණා වගේ තමයි. ඉවක් බවක් නැතුව ගන්න මේ ණය නිසා සමහර පවුල් ජීවිත වලින් පවා වන්දි කිවන සූචනීය පුවත් දැන් දැන් අහන්න ලැබෙනවා. ඔන්ලයින් ඇප් එක කරහා ගත මේ ණය ගෙවා ගන්න බැරුව තමන්ගේ දරු දෙන්නේ සැමියයි එක්කම ජීවන ඉරණම් ගමන අවසන් කළ පවුලක් ගැන මේ දුක්බර කතාව වාර්තා වෙන්නේ කේරළ ප්‍රාන්තයේ කඩමක්කුඩි ප්‍රදේශයෙන්. ඉන්දියා මාධ්‍ය වාර්තා කරන්නේ නිජෝ සහ ශිල්පා නැමැති තරුණ මාපිය යුවළ නිවස තුලදී ගෙල වැළලාගෙන දිවි නසා ගන්න කලින් සිය 7 වරුදි සහ 5 වරුදි දරුවන්ට වස පොවා ඇති බවයි. ගත්ත ණය ගෙවා ගන්න බැරි වුණ තැන නයිල් ඇප් එකෙන් ආපු තර්ජනාත්මක පණිවුඩ මේ සිය දිවි නසා ගැනීමට හේතුව බවටයි ඉන්දියා මාධ්‍ය වාර්තා කරන්නේ. 6-4 නොදන්න දරු දෙන්නෙකුටත් ජීවිත 4කට උන හද කම්පා කරවන මේ සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දියා පොලිස් ඇහැ දැන් ලංකාව පැත්තට හැරිලා. මොකද ශිල්පා සහ ඇගේ ඥාතීන්ට මේ තර්ජනාත්මක පණිවුඩ ඇවිල්ලා තියෙන්නේ අපේ රටේ දුරකථන අංකයකින්. ඉන්දියා වාර්තාවලට අනුව අන්තර්ජාලය හරහා ක්ෂණික ණය දෙන මේ කණ්ඩායම ක්‍රියාත්මක වෙලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ සිටයි. විවිධ ප්‍රචාරණ ක්‍රම හරහා ජනතාව අතරට යන මේ ක්ෂණික ණය දෙන ඇප් වලට නියාමනයක් තියෙනවද? කවුද මේවා කරන්නේ? නැත්නම් මේවා පාලනයෙන් තොරද? මේවායේ භයානකකම ගැන ජනතාව දැනුවත්ද? පිරමීඩ වලට සල්ලි දාලා දැන් කර කියා ගන්න දෙයක් නැතුව මිනිස්සු ක්ෂණික ණය උගලට අහු කරගන්න එකද දැන් මේ අලුත්ම ක්‍රමය. අශ්වයා පැන ගිය පසු ස්ථාලිය වසා පළක් නැති බව වගකිව යුත්තන් තීරුම් ගත යුතු නොවේද? මේ මාර්ගගත ණය ක්‍රම සඳහා අගතිගතවත් මිනිස්සු ගොඩාක් ඉන්නවා. ඒ අය වෙනුවෙන් කතා කරන්න කවුරුත් නැහැ. අපි යන්න පුළුවන් හැම තැනකටම ගියායේ කිසිම තැනකින් අපිට සහ මේ ජනතාවට මේ පීඩාවටපත් වූ ජනතාවට කිසිම සහනයක් අද වෙනතුරු අපිට හම්බෙලා නැහැ. ඉතින් ඒගොල්ලෝ අදටත් කරන්නේ මිනිස්සුන්ව බය කර කර ඒගොල්ලන්ගේ පෞද්ගලික දේවල් එළියට දාන ගම ඒගොල්ලෝ දුන්නු සල්ලි අරගන්න එක තමයි ඒගොල්ලෝ ගොඩක්ම කරන්නේ. ඉතින් මෙතන බරපතල ප්‍රශ්න වෙලා තියෙන්නේ පෞද්ගලිකත්වය එළියට දාන එක. ඒක තමයි ලොකුම ගැටලුව. දැන් සියලුම කම්පැනි වල අපි ලෝන් ගත්ත මේ මිනිසුන්ගේ ෆෝන් එක ක්ලෝන් කරනවා. ක්ලෝන් කරනාට පස්සේ අපි කතා කරන කෝල් හිස්ටරි එකේ ඉඳලා WhatsApp, එතකොට Facebook, එතකොට අපේ බැංක් ඩීටේල්ස් ඒ සියලුම දේවල් ඒගොල්ලෝ වෙනම ෆෝල්ඩ් එකක් යටට දාගන්නවා. ඒකට සාමාන්‍යයෙන් කියන්නේ ඕඩින් කරනවා කියලා. ඉතින් ඒ ඕඩින් කරනවා කියන එක සාමාන්‍යයෙන් ගොඩක් දුරට පාවිච්චි කරන්නේ ඔය ඩ්‍රග් මාෆියා වගේ ඒගොල්ලෝ තමයි. ඉතින් දැන් මුලින්ම CCID එකට ගියා අපේ සියලුම දෙනාම අරගෙන මේ පැමිණිල්ලක් දාන්න. ඒ පෙන්නුවට පස්සේ සාමාන්‍යයෙන් මාස 2-3ක විතර කාලයක් යම්කිසි කම්පැනි කීපයක් ණය දෙන එක නවත්තලා ඊට පස්සේ වෙන නම් වලින් ආයි ඒගොල්ලෝ පටන් ගත්තා ණය දෙන්න. ඉතින් ඒ ණය දෙන්න ගත්තට පස්සේ දෙවනි අවස්ථාවේ ඉඳලා ඒගොල්ලෝ කරන්න ගත්තේ සියලුම පෞද්ගලිකත්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඩිරෙක්ට් මැසේජ් කියනවා අපි. ඒ කියන්නේ අපිට අපේ සිම් එකට එන මැසේජ්. ඒ මැසේජ් එකේ ඉඳලා අපි එතකොට අපේ එක්ස් බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් හරි එක්ස් ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් හරි එහෙම මැසේජ් කරලා තියෙනවා නම් ඒවා වෙන වෙන ආකාරයට යනවා. මම එක උදාහරණයක් ඕගලන්ට පෙන්නන්න. මේ තියෙන්නේ මැඩි කරන්න හිටපු දෙන්නෙක්. ඒ දෙන්න සෙපරේට් වෙලා ඒ වුණාට ඒ ගර්ල්ගේ ගෙදරට ගර්ල් බඳින්න ඉන්න මහත්තයාට යවලා තියෙනවා මේ ඡායාරූපයේ සිටින මම නම කියන්නේ නැහැ. මේ පුද්ගලයා ඔහුගේ අනියම් බිරිඳ අප ආයතනයෙන් ණය මුදලක් ලබාගෙන ඇති අතර නමුත් මේ ගෙවීමෙන් දින පැහැර හැරිමින් සිටි. මොහු විසින් ණය මුදල ලබා ගන්න අවස්ථාවේදී ඔහුගේ දුරකථන අංකය ගැරන්ටර් කෙනෙක් වශයෙන් තැන්පත් කර ඇති බව මෙයින් දන්වා සිටිමි කියන එක තමයි දෙන්නේ. එතකොට ඒ කියන්නේ ඒගොල්ලෝ අපි ලෝන් එක ගන්නකොට ඒගොල්ලෝ අපිට දෙනවා APK ඇප් එකක්. ඒකේ කිසිම විදියකින් පින් ඇක්සස් ඉල්ලන්නේ නැහැ. ඒක ඔටෝමැටිකලි ෆෝන් එකෙන් බෆර් වෙන ටයිම් එකට අපේ තියෙන සිලුම් ඩීටේල්ස් ටික ඒගොල්ලෝ වෙන ෆෝල්ඩර් එකකට අරගෙන සහ අපේ ෆෝන් එක ක්ලෝන් කරගන්නවා. ඒ ක්ලෝන් කරගත්තට පස්සේ අපේ සියලුම ඩීටේල්ස් කියන්නේ අපේ නිදාගත්ත තැනේ ඉඳන් අපි කනබුණ තැනේ ඉඳන් අපි වැඩට යන තැනේ ඉඳන් සියලුම තොරතුරු තියෙන්නේ ඒගොල්ලෝ ගාව. ඊට පස්සේ මේගොල්ලෝ කරන්නේ දවසක් දෙකක් හරි ණය දෙන්න පරක් වුණොත් මේ කිසිම පුද්ගලයෙක් ණය ගෙවන්න බෑ කියන පුද්ගලයෝ නෙමෙයි. ඉල්ලලා තියෙන සමහරක් වෙලාවට ඒ කියන දිනේට ගෙවන්න බැරි වුණාම පොලියත් එක්ක ණය ගෙවන්නම් කියන එක
ඒත් ඒගොල්ල කරන්නේ දවසක් පහ වුණ ගමන් අපේ කන්ටැක්ට් වලින් භාගයට භාගයක් එක්කෝ අපි වංචාකාරයෝ නැත්නම් අපි හොරගම් කළා නැත්නම් වෙන මේ අහවල් තැනින් වෙන මේ විදිහට අරගෙන කියන එක තමයි ඒගොල්ලෝ අපේ ඉන්න මිතුරු මිතුරන්ට සහ Facebook වගේ සමාජ ජාලවල මුදා හරින්නේ. ඉන්පස්සේ තව දෙයක් කරනවා. මෙතන ඒ කෙනා ඉන්නවා. ඒක අපිට ප්‍රසිද්ධ මාධ්‍ය කියන්න බෑ. බිරිඳගේ ගෙදර බිරිඳගේ අම්මට සහ තාත්තට කතා කරලා මේ කම්පැනි වලින් එක ආයතනයක් තමන්ගේ ස්වාමි පුරුෂයා බිරිඳව ගණිකා සේවය යෙදෙනවා කියන එක කෝල් කරලා ඉදිරිපත් කළා තියෙනවා. අපිට ඒ අවශ්‍ය ඕනම වෙලාවක ඒ සියලුම වොයිස් රෙකෝඩින් අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ කතා කරපු හැම දෙයක්ම තියෙනවා. අපි ගියා පොලිස්පති ගාවට පැමිණිල්ලක් දාන්න. ඒකට යම් තාක් දුරකට අපිට සහනයක් හම්බුණා. මේ අයට කෝල් එන එක යම් තාක් දුරකට නැවතුණා. ඉන් පස්සේ මාව නැවත කැඳෙව්වා එතනට එන්න කියලා. එතනට ගිහිල්ලා ඊට පස්සේ කම්පැනි තියෙන තැන් සහ මොන විදියට දැන් යන විස්තර ටික අපෙන් සියලුම දේවල් ලබා ගත්තා. ඒ ලබාගෙන සති දෙකක් හෝ තුනක් යන කාලයක් ඒගොල්ලෝ පොඩ්ඩක් කාම් එකේ ඉඳලා ඊට පස්සේ ආයි නැවත පටන් ගන්නවා. ඊටත් වඩා දරුණු විදියට මේගොල්ලන්ගේ ප්‍රයිවසිම ගොල්ලන්ගේ කන්ටැක්ට්ස් අරගෙන ඒ කන්ටැක්ට්ස් වලට යම තත්ත්වෙට. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. දරුවෝ දෙන්න පාසල් යනවා. මගේ ෆෝන් එකේ තිබ්බ කන්ටැක්ට් ලිස්ට් එකේ මගේ දරුවන්ගේ පාසලේ ගුරුවරුන්ට සේරටම ඔක්කොම මේ යවලා තිබුණා. මෙහෙම වංචාකාරයෙක් මෙයා මෙහෙම අපේ ආයතනෙන් ණය මුදලක් අරන් තියෙනවා. ඒක ගෙවල නෑ කියලා ගුරුවරුන්ටයි පාසලේ විදුහල්පති ඇතුළු සියලු දෙනාටම තමයි යවලා තිබ්බේ. යාලා ටාගට් කළාම තිබුණේ ඒ ගුරුවරුන්ට තමයි. ඊට පස්සේ ඒගොල්ලෝ කතා කළා මගෙන් අහනකොට මට මම කිව්වා මම ලෝන් එකක් ගත්තා. ඒත් මට මේක මම ගෙව්වා යම් තාක් දුරට. ඊට පස්සේ ඉතුරු ටික තමයි ගෙවා ගන්න මට හැකියාව නැතුනේ. මම දවසක් දෙකක් කල්ලිල්ලුවාම එයාලා මට දෙන්න බෑ කියලා මං කිව්වා මම මේකට නීතිමය කියා මාර්ගයක් අරගන්නම්. එතකන් ඉතින් ඒගොල්ලොන්ට කතා කරලා කියලා තිබුණේ මං එයාලව ඇපේට තියලා තමයි මේ ණය මුදල අරන් තියෙන්නේ කියලා. මං කොහිම වෙලාවකවත් එයාලව ඇපේට තියලා නැහැ. ඇපේට තියලා ඒ කියන්නේ මම මගේ ඇපේ විදිහට දාලා තිබ්බ නම්බර්ස් වලට කතා කරලා එහෙම කියලා තිබුණේ නැහැ. අර මම දාලා නැති නම්බර්ස් ටිකට තමයි ඒගොල්ලෝ ඒ විදිහට කතා කරේ. ඊට පස්සේ ඒකෙන් මගේ දරුව දෙන්නා ඉස්කෝලේ යන්න පවා බෑ කියන තත්ත්වයට පත් වුණා. දරුවෝ ඉස්කෝලේ යන්න බෑ. මොකද ගුරුවරු කතා කරලා අහනවා. සමහර ගුරුවරු මානසිකව හිතුවා. නමුත් සමහර අය එහෙම හිතුවේ නැහැ. එතකොට යාලා කිව්වේ මේ දරුව දෙන්න සතියක් විතර ඇත්තටම ඉස්කෝලේ ගියේ නැහැ. මේ ණය නිසා මට ජොබ් එකක් නැතුව නම මම 41,000ක ණය මුදලක් අරන් තියෙන්නේ. ජනවාරි 16 වෙනිදා වගේ අරන් තියෙන්නේ. දැන් මම මාස 7ක් තිස්සේ 18,400 ගානේ පොලිය ගෙවලා තියෙනවා. ඒගොල්ලන් කියන්නේ ඒක පොලිය විතරයි කියලා. මේ එච්චර ගෙවලා දැන් මට මේ කෝල් කර කර කියනවා ඔයා මෙච්චර ගෙවන්න ඕන අච්චර ගෙවන්න ඕනේ. මම ඔයාලයි මේ ගෙදරට ආව හොයාගෙන. එනකොට ගෙදරට එහෙම ඇවිල්ලා නැහැ. මම ගෙදර ඉන්නේ. මේ ජොබ් එකට යන්නත් නැති වුණා. මට එහෙට වැඩ කරන තැනට ලියුම් ඇවිල්ලා එහෙම ප්‍රශ්න වුණා. මේ දැන් මම 18,400 ගානේ වගේ එච්චර ගානක මාස 7ක් තිස්සේ ගෙවලා මේ දැන් ආයේ මට මේ දැන් අද වෙනකොට ගෙවන්න තියෙනවා 131,000ක්. මැසේජ් එනවා මට ඔයාලට මෙච්චර ගෙවන්න තියෙනවා. ඔයාලව සමත මණ්ඩල දානවා. අද කියනවා සමත මණ්ඩල දානවා කියලා එවනවා. ආයේ හෙට දානවා. ගෙදරට හොයන් ආවා. මේ ගෙදර හිටියේ නැහැ එහෙම කියලා. ඊට පස්සේ ආය අනිද්ද දානවා. ඊයේ දිනේ ගෙදර හොයන් ආවා. මේ හොයාගන්න බැරි වුණාහන්ද මේ ඇවිල්ලා මේ වටපිටාවෙන් ගමෙන් අහනවා. එහෙම කියලා මැසේජ් එවනවා. හැම වෙලේම උදේ ඉඳන් හවස වෙනකම් කෝල් ගන්නවා. සමහර වෙලාවට රෑ 8-9ටත් කෝල් ගන්නවා. මේ මම ගෙවන්න නැතුව ඉඳලා නෙමෙයි මාස 7ක් තිස්සේම මම මෙච්චර ගෙවලා තියෙනවා. මෙච්චර ගෙවද්දි තමයි මෙහෙම කෝල් කරන්න. හරිම අපහසුතාවයක්. ඉතින් අර හදිස්සියකට ණයක් අරන් ගෙවන්න නැත්තම් එහෙම ප්‍රශ්න වුණාට කමක් නැහැ. දැන් මන් දන්නවා මං වගේ තව ගොඩ දෙනෙකුට මේ වගේ ප්‍රශ්න වෙලා තියෙනවා. දැන් ගෙවන්න නැතු සමහර මිනිස්සු මේ පාඩුව සමහරට ඉන්න පුළුවන්. දැන් අපි ගෙවලත් මෙච්චර සාධාරණයක් වෙන එක හරිම මේ ශෝකජනකයි නේද? මේ දැන් මාධ්‍යයකට ඇවිල්ලා මෙහෙම කියන්න පුළුවන් වෙච්ච ගැන මම සතුටු වෙනවා. ඇත්තට මට වෙච්ච සාධාරණේ මෙහෙම නෙමෙයි. මට තව ගොඩක් දේවල් කියන්න තියෙනවා. මේ වගේ තැනක සැරෙන් කියා ගන්න බෑ ඇත්තට. මේ මාර්ගගත ක්‍රමයේ ඔසේ ණයක් ගත්ත කෙනෙක්ට මේ කතා කරපු විදියක් මාත්‍යෝ පිරිමියෙක් වගේ අපි පස්සේ ලවන්නේ ඉස්සර තමුගේ ගෑණියෝ මරලා ඉන්න. මොකද ගෑණි තමයි හතර වටෙන් ණය ගාලා හරි කාලා තියෙන්නේ. ඉස්සෙල්ලා ගෑණිත් එක්ක ඒක බලා ගන්න. අපිට මේ අමාරුවක් නැහැ තමුසේ ගෑණිය පස්සේ ලවන්න. තමුසේ ගෑණි කියලා ගත්ත සල්ලි ඉස්සෙල්ලා ගෙවන්න කියලා. තමුසේ බබා වෙන්න එපා අද ඊයේ දරගත්ත කියලා. හරිද? තමුසේ මයත් එකම කතා කරන්නේ මාස 4කට 5කට වැඩි. හරිද? පට්ට හොරා තවත් වෙනවා ආච්චි රෙද්දක් කියවන්න.
හරි දුව ගැන හිතන්න ඕන ඉස්සෙල්ලා උඹේ ගෑන් ටික මේ වදපු අම්මනේ හතර වටේ ගිහිල්ලා එක එක ඉස්සෙල්ලා ඒව හොයලා බලලා කරන්න ගියා සම්පූර්ණ ගාණි වර්ණම් මේක නතර කරන්න පුළුවන් දෙයක් කරා මම මගේ පැත්තෙන් කෝවත් කරමු බබුණ අයියෙකුට මඩක් තඩන්න එනවනම් වරේ මේකද ඔයා මට ගෙවලා ඉවර කරලා දුන්නොත් සම්පූර්ණ වශයෙන් මම ගෙලින්ම දාපු මැසේජ් ඔක්කොම ටික අයින් කරලා සම්පූර්ණ ඩිලීට් කරලා මේ කපෙන් වෙච්ච අත්තරද කියලා ඔන්නම් දාලා දෙන්නම් ඒ තමුන් ගැනවත් තමුන්ගේ හොර ගෑණි ගැනවත් විතර නෙමෙයි අර ළමයි හයක් හතරක් නොදන්නේ හින්දා හරි ඔය එක අවස්ථාවක් විතරයි ඔය රෙද්ද තොට 2000ක්ලු දාන්න පුළුවන් ඒකත් හතර වෙනකන් කුණු අ르ප මතක් කරන්න එපා බෙනීගොත් රෙජිස්ටර් නම්බර්ස් නෙමෙයි දැනට ඇප් වගේක් තියෙනවා මේ ඒ ඇප් වලින් තමයි මේගොල්ලෝ ඒ නම්බර්ස් අරගෙන කෝල් කරන්නේ ඒගොල්ලෝ කියනවා ඒගොල්ලන්ට මහ බැංකුව විසින් මේක ඉදිරිපත් කරපු ලියුමක් කියලා ඒගොල්ලන්ට මේ ණය එකතු කරන්න මේ සියලුම අයගේ ණය එකතු කරන්න කියලා ඒගොල්ලන්ට ලබා දුන්න මේ බලපත්‍රය කියලා තමයි මේක ඉදිරිපත් කරන්නේ ඉන් පස්සේ මම මේ PDF ඔක්කොම හොයලා බලනකොට මේව සම්පූර්ණයෙන්ම හදපු PDF 2006 පනත විකෘති කරලා 2006 පනත විකෘති කරලා මේ මිනිස්සුන්ට දීලා තියෙනවා මෙන්න මේ විදියට ණය එකතු කරන්න පුළුවන් කියලා. ඉතින් මේ වගේ ආයතනවලට රජයෙන් ගන්න පියවර මොකක්ද? මේකට කිසි නියාමනයක් නැද්ද? ඇත්තටම අපිට දෙන්න තියෙන එකම පණිවිඩේ මේ ණය උගලට අහුවෙන්න එපා. මොකද ඕගොල්ලෝ හිතන්නේ මේක එක්තරා ණයක් කියලා විතරයි. මේක ණයක් විතරක් නෙමෙයි. ඕගොල්ලන්ගේ මේ සීලම තියෙන විස්තර ඕගොල්ලන්ගෙන් ගන්න ඩෙන්ටි ෆොටෝ එකේ ඉඳන් ඕගොල්ලන්ගේ සියලුම තොරතුරු මේගොල්ලෝ පිටරට එක එක මාෆියා ටීම්ස් වලට විකුණනවා. මොකද දැනට ඉන්දියාවේ ඒ වගේ දේවල් වෙලා 5000කට වැඩි පිරිසක් මේ වෙනකොටත් සියදිවි හානි කරගෙන තියෙනවා. දැන් මේට අදාළ නීතිමය තත්ත්වය ගත්තොත් එහෙම මේ ආයතන 90ක් මම පසුව කියන්නම් මේ ආයතන කියන්නේ මොනවද කියලා. නමුත් මේ ආයතනය කවර ආයතනයක් වුණත් ඇත්තම ඇත්ත වශයෙන්ම මෙවැනි ආයතනයක් පැවතුණත් මෙවැනි ආයතන පැවතුණත් මේ ආයතන ලංකාවේ නීති යටතේ විශාල වරදක් කරනවා. විශේෂයෙන් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ එහි පැහැදිලිව සඳහන් වන එහි දෙක එක වගන්ති යටතේ මහ බැංකුව යටතේ අවසර බලපත්‍රලාභී සමාගමකට හෝ ආයතනයකට හෝ හැරෙනකොට වෙනත් කිසිදු කෙනෙකුට මුදල් ව්‍යාපාරයේ යෙදවීම තහනම් කියලා. එතකොට ඒ ආකාරයෙන් අවසර බලපත්‍රලාභී සමාගමකට හැරෙනකොට මුදල් ව්‍යාපාරයේ යොදවන්නා වූ ඕනෑම සමාගමකට එම පනතෙහි 56 වෙනි 6 එක වගන්ති යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් කරනවා මහාධිකරණයක නඩු විභාග කරලා ඔවුන් දඬුවම් කිරීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම විශේෂයෙන් එහි 53 වගන්තියෙත් ඒ දඬන සම්බන්ධ සඳහන් වෙනවා. දැන් එතකොට මේ විදිහට විශේෂයෙන් මේ සිදු කරන එකක් තමයි මේ ආකාරයෙන් මුදල් ව්‍යාපාරයේ යෙදවීමේ කියන්නේ පොලියට මුදල් යම් කෙනෙකුට ලබා දීලා ඒකට පොලියක් අය කර ගැනීම කිසි මේ පනතේ කරන්න බෑ වරදක්. ඒක එක පැත්තක්. නමුත් දැන් ඒ පනතේ සම්බන්ධ කතන්දර එසේ තිබියදී මේ ආයතන යයි කියා ගන්න අය විසින් හැසිරෙන ආකාරයක් තිබෙනවා. විශේෂයෙන් මම පළවෙනි කොටම කියන්නේ මේ පිළිබඳව මෙවැනි ආයතනයක් කිසිදු ලෙසක මහ බැංකුවේ තබා මේ අර මේ පනතේ යටතේ තබා මෙම ආයතනයක් සමාගම් පනත යටතේවත් අඩු ගන්න ලියාපදිංචි කළා නැහැ. කොටින්ම කිව්වොත් මෙවැනි ආයතනයක් භෞතිකව නැහැ. මෙවැනි ආයතනයක් කොහේ හරි ස්ථානයක ස්ථාපිත කරලා මේ එහි අධ්‍යක්ෂකවරයෙක් අධ්‍යක්ෂ මණ්ඩලයක් සභාපතිවරයෙක් හෝ වෙන කිසිම ඊළඟ ස්ටාෆ් එකක් හෝ කිසිම එකක් මේකට අදාළ නැහැ. මේවා මේ සංකල්පීය සමාගම්. විශාල වශයෙන් ඔන්ලයින් ණයදන සමාගම් ආයතන විශාල ගණනාවක් අපි දකින සමාජ මාධ්‍යවල ක්ෂණික ණය කියලා ඔන්ලයින් ණය කියලා පළ වෙනවා. හොඳට අරගෙන බලන්න ඒ ආයතන කතා කරලා අහන්න ඔබගේ ආයතනය කොහෙද තියෙන්නේ? කවුද මේකේ අධ්‍යක්ෂක මණ්ඩලය? කවුද මේකේ වකිලෙක් ඉන්නේ? කවුද මේකේ මේ සමාගම් ලේකම්? ඒ කිසිම කෙනෙක් නැහැ. ඔවුන්ට තියෙන්නේ මම කියන්නේ මේ ඔක්කොම එකයි අනිත් එක. මේ තියෙන්නේ ඔවුන්ට තියෙන්නේ සිම්පත් කීපයක් විතරයි. ඔබට භෞතිකව මේ කිසිවක් නැහැ. සමාගමේ අවසර ගන්න පනත යටතේ අවසර ගන්න තියා භෞතිකව ටික ගිහිල්ලා බලන්න හම්බෙන්න කෙනෙක් මේක නැහැ ස්ථිරවම. මොවුන් මේ කරන්නේ මේ ආකර්ෂණීය දේවල් කියලා ණය ලබා දීලා ඊළඟට ණය මුදලක් ලබා දීලා ඒකට අතිශය අසාධාරණ කිසිදු ලංකාවේ කිසිදු නීතියක් යටතේ ඔවුන්ට උසාවියකට ගිහිල්ලා කිසිදු ආකාරයෙන් ඒ ණය ආපසු අය කර ගැනීමක් ලංකාවේ කිසිම පනතක් කරතේ කරන්න බැරි තරමේ පොලියක් වුණ අය කරනවා. ඒ අය කිරීම සිදු කරගන්නේ අමුතුම ආකාරයට මේ විශ්‍රාමගිය පොලිස් නිලධාරීන්, නීතිඥයන්, CID නිලධාරීන් වගේ අන් අය ලෙස පෙනී සිටිමින් ඒකත් වරද්දක් ලංකාවේ නීතියටදී පෙනී සිටිමින් ඔවුන් මොකද කරන්නේ? මේ බියවද්දනවා. පුද්ගලයන් බියවද්දනවා. මිනිස්සුන්ව බියවද්දනවා. ඊළඟට හැරස්මන්ට් එකක් මේක ඇත්තටම. ඒකත් ලංකාවේ නීතියටදී තවත් වරදක්. වෙනත් පුද්ගලයෙක් ලෙස පෙනී සිටීම වරදක්. ඊළඟට පියවැද්දීම බලහත්කාරී ලෙස මේ සිදු කරන අනිත් අයගේ කීර්ති නාමයන්ට හානි කිරීම තවත් නීතියක් යටතේ වරදක්. ජනතාවට කියන්න කැමති එකක් තමයි හොයලා බලන්න මේ සම්බන්ධව කිසිම නඩුවක් ඔවුන් විසින් පැවරු නඩුවක් කිසිම උසාවියක කිසිම පොලිසියක පැමිණිල්ලක් හෝ නඩුවක් මේ සම්බන්ධව නැහැ.
ඔවුන්ට ඇඟිල්ලෙන් බෞද්ධික පවරන්න කෙනෙකුත් නැහැ. එකම දේ ඇත්තේ පොලිසියෙන් හෝ උසාවියෙන් හෝ නීතිපත් දෙපාර්තමේන්තුවෙන් හෝ නැත්නම් CLDකින් හෝ කියලා දෙන දුරපතනම තුමක් ඇති. එච්චරයි. වෙන කිසිම උසාවියක පොලිසියක උසාවියක පැමිණිල්ලක් හෝ විභාග කරන නඩුවක් ඔවුන් විසින් තවරුව, ඒ කියන්නේ අය ආපසු ගෙව්වේ නැහැ කියලා තවරුව කෙනෙක් මෙතන නැහැ. ඒ වගේම තමයි ඔවුන් මේ ආකාරයෙන් බලහත්කාරයෙන් සහ මේ තියෙන මේ හැරස් කරලා පීඩාවට පත් කරලා අයකර ගැනීම හැර ඔවුන්ට මෙව ණය අය කරගන්න වෙන කිසිදු විදියක් නැහැ. මේ මේ මේකට කිසිදු බිය වෙන්න ඕන කමක් නැහැ. ඒ වගේම තමයි දැන් එක ආලෝක අපි මේක මහ බැංකුවට බලකළ යුතු වෙනවා. ඇත්තටම ගත්තොත් එහෙම මහ බැංකුවට මේක අයිතියක් නැහැ. මේක සම්බන්ධයෙන් අපි දන්නේ නැහැ වගේ දේවල් ගැන. මේක ප්‍රසිද්ධීසන් ප්‍රශ්නයක්. ඕනතරම් තියෙන මේ ඕනතරම් සමාජයේ ලොකු ප්‍රශ්නයක් කියලා තියෙන දෙයක්. මේක සම්බන්ධව වහාම මේ ඉන්න කට්ටිය කවුද කියන බෞද්ධික කවුද කියන මං කියන සමාගම් කීපෙකුත් නැහැ. එකයි තියෙන්නේ. ඒ වගේම තමයි මේක මට පහදලියම ගත්තොත් එහෙම මේක මේ කාගේ හරි අවශ්‍යතාවයකට කළු සල්ලි සුදු කරන ව්‍යාපාරයක් පහදලියම. ඒ නිසා පහදලියම මෙම තහනම් කළ යුතු මහා බැංකුව විශේෂයෙන් මහා මැදිහත් වෙලා මේ නියාමනය කළ යුතු තත්ත්වයක්. මොකද විශේෂයෙන් මේක බරපතල ප්‍රශ්නයක් මිනිසුන්ට අපේ රටේ ජනතාවට සමාජයක් ලෙස මේ සමාජ මාධ්‍ය පාවිච්චි කරලා හෝ මේකට එරෙහිව නැගී සිටින්න ඕන කියන එක තමයි මගේ යෝජනාව. අර ඔන්ලයින් අය ගැනීම ක්‍රමයක් ඒක කිසිම රෙගුලේෂන් එකක් නැතුව අර කියන්නේ ඒක කියනවා නීති විරෝධී කියලා මං හිතන්නේ නීතියක් තියෙනවා නැදින බෑ කියලා නෑනේ. එහෙම නීතිය එකක් රෙගුලේට් කරන එකක් නෙවෙයි ඒක නිසා තමයි අලුතෙන් යොදා ගත්තේ ක්‍රෙඩිට් රෙගුලේට් ඔතොරිටි කියලා ණය දෙන ආයතනත් රෙගුලේට් කරන්න කියලා දිනවා. ඒක තාම නීතිය මං හිතන්නේ මුදල් අමාත්‍යාංශය යටතේ පාස් වෙන තියෙන නීතියක්. එතකොට දැන් රෙගුලේෂන් එකට එන්නේ තැන්පත් ලබා ගන්න ආයතන. ජනතාවගේ තැන්පත් ලබා ගන්නවා තමයි යම්කිසි ආකාර නියාමයක ලක් වෙන්නේ මහ බැංකුව හෝ වෙන කත් ආයතන. ඔය සමුද්‍ර බැංකුව සහ අනිත් ඒවා තැන්පත් තියෙන නිසා. ඒක ණයක් දෙනකොට කවුරු හරි කෙනෙක් කියනවා මේ මම කැමති ණයක් දෙන්න කියලා. ඒක පුද්ගලික ගණන් දෙනවන්නේ. ඒතර සමාජයෙන් කැමති වෙලා ගිහිල්ලා ණය ගන්නවා. ඊට පස්සේ අය කරගන්න ගියාම එක එක දේවල් වලට පටලැවිලා අය කරන ක්‍රමවේද ඒකට මම දන්න විදිහට නියාමනයක් නැහැ අපිට. ඒකේ ක්‍රෙඩිට් ණය විතරක් දෙන අයට නියාමනයක් නැහැ. මොකද ඒක පුද්ගලික ගණනක් විදිහට තමයි දකින්නේ. ඒතකොට ඒක අරගෙන යම් කිසිදක් තියෙනවා ඒක නීති මාර්ගෙන් කටයුතු කරන්න බුලම් මං ඒ කියන්නේ කොන්ට්‍රැක්ට් එකක් නේ කවුරු හරි දැන් මම ඔයාලට සල්ලි දීලා මං ගිහුව නැත්නම් ඔයාලට පොලිසියට ගිහලා කියනවා මම සල්ලි දුන්නේ නැහැ කියලා. ඒ වගේ තීරණ නීති සාමාන්‍ය නීති යටතේ මිසක් අර මේ නියාමන යටතේ ක්‍රමවේදයක් නැහැ මම දන්නේ නැහැ.